සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ඒ වගේම අද සුදු මංගල්‍යයක් සමරන දවසක්. ජේස්වාමින් වහන්සේගේ බෞතිස්මේ මංගල්‍යය. අතනම් මේ තාත්තේ පුතේ දුවේ මේ බෞතිස්මේ කියන දේ ලේසි කතන්දරයක් නෙමෙයි. තමාගේ ස්වභාවය නැති කරගෙන දෙවියන් වහන්සේගේ ස්වභාවයට අපේ ජීවිතවල ක්‍රියාත්මක වෙන්න ඉඩ හැරීමක්. ඒ නිසා ජේස්වාමීන් වහන්සේට ඕන වුණා අවුරුදු 12 දී දැනිච්ච ඒ පුත්‍ර භාවය. පඬිවරුන් ගාව ඉන්නකොට දේව අම්මට කියනවා, අම්මේ දන්නේ නැද්ද මට තාත්තගේ වැඩේ කරන්න තියෙනවානේ. දැන් මේ තාත්තගේ වැඩේ කරන්න තියෙනවයි කියපු ජේස්වාමීන් වහන්සේ ජොර්දාන් නදිය ළඟට ගිහිල්ලා මේ ස්නාවක ජුවම්තුමාට කියනවා, මාවත් බෞතිස්ම ස්නාපනය කරන්න. පුදුම බහැපත්කමක්. දන්නවා මම දේන වහන්සේගේ පුත්‍රයා කියලා, මම මේක ලෝකේ ගලව ගන්න ඉන්න තැන් වහන්සේ කියලා. හැබැයි ඥාති සහෝදරයා ළඟට ගිහිල්ලා කියනවා, මේ මට බෞතිස්මය දෙන්න. ගොඩක් වෙලාවට අද රත්නනම් මේ තාත්ති පුතේ දුවේ මේ පිටාය ගාවට ගියත් නෑදෑ කෙනෙක් ගාවට යන්නේ නැහැ කියලා කියන්නේ. කොහොමද අපේ නෑදෑ කෙනෙක් ගාවට ගිහිල්ලා මම නිකන් බොරුවට හැල්ලුවට ලක් වෙන්නේ? ඒ නිසා පිට මිනිස්සු නම් ප්‍රශ්නයක් නැහැ. මේ අපේ කා ගාවටම ගිහිල්ලා මට දැන ගන්න පුළුවන්ද? එහෙමනේ අපි හිතන්නේ. ජේස් ස්වාමීන් වහන්සේ අපේ එක්කෙනා ගාවටම ගිහිල්ලා, උන්වහන්සේගේ ඥාති සහෝදරයා ගාවටම ගිහිල්ලා මේ මොහොතේදී දැන ගහලා කියනවා, මට සුද්ධාත්මන් වහන්සේගේ ඒ බෞතිස්මය දෙන්න කියලා. ඒසුන් වහන්සේ පල්ලහැර වතුරට පල්ලහැර ගිහිල්ලා උඩට එනකොට තමයි ඇහෙන්නේ, මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය, මොහු ගැන මම ප්‍රසන්න වෙමි. රත්නම් මේ තාත්ති පුතේ දුවේ ප්‍රසන්න භාවය දෙවියන් වහන්සේ ඉස්සෙල්ලාම ප්‍රකාශ කරේ බහැපත්කම නිසා. අද අපේ ජීවිතවලට වෙලා තියෙන්නේ මොනවද? ගොඩක් වෙලාවට අහංකාරයේ උද්දච්චකම අපිව හිර කරලා. ඒ නිසා අපි කියනවා, මේ මොහොතේදී මන්නම් කිසිම කෙනෙකුට පහත් වෙන්න යන්නෙත් නැහැ, මන්නම් සකන් වෙන්න යන්නෙත් නැහැ, මේ මගේ ලෝකේ මම යනවා මිසක මම නම් කාවක්වත් තුට්ටු දෙකටවත් ගණන් ගන්නේ නැහැ. ඒගොල්ලෝ කන්න දෙනවා, ඒගොල්ලෝ බොන්න දෙනවා, ඒගොල්ලෝ අඳින්න දෙනවා, ඒගොල්ලෝ අපිට මිල මුදල් දෙනවා. ඉතින් මොකටද බොරුවට නිකන් මිනිස්සුන් ගාව බැල්දු වෙන්නේ? දැන් මේක තමයි අපි ගාව තියෙන මානසිකත්වය. මේ ස්වාමින් වහන්සේ ළඟ බැල්දු වීමක් තිබුණේ නැහැ. උන්වහන්සේට තිබුණේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වෙනවා නම් මේ මොහොතේදී උන්වහන්සේ අර ජොර්දාන් නදිය ළඟ බෞතිස්මය ලබා ගන්න. එනිසා උන්වහන්සේට තිබුණ ඕන නම් මේ බෞතිස්මය ලබා ගන්නේ නැතිව කෙලින්ම ගිහිල්ලා මිෂන් එක කරන්න උන්වහන්සේට බෞතිස්මය කරන්න තිබුණා. එහෙම කරේ නැහැ. එනිසා නිරන්තරයෙන්ම දෛව සම්මත දේ උන්වහන්සේගේ ජීවිතය තුළ ඉෂ්ට කරගත්තා. ඉතින් රත්නනම් මේ තාත්ති පුතේ දුවේ අද උන්වහන්සේගේ මංගල දවසේදී අපි තිල්ලමු. ඒ පුංචි බහැපත්කම අපේ ජීවිතවල ජනිත කරලා කිසිම දවසකදී අනිත් කෙනාගේ ජීවිතේ හැල්ලුවට පත් කරන්නේ නැතුව දෙවියන් වහන්සේගේ දේව කරුණාව තුළ යහපත් සිතුවිලි, යහපත් වචන, යහපත් දේ හිතන්නට, කතා කරන්නට දේව ශක්තිය ලැබෙන්නයි කියලා. එවැනි බෞතිස්මයක් අද අපිට අවශ්‍යයි. ඒ නිසා කිසිම දවසක මේ මොහොතේදී ඌපදූප කතා කරන්න එපා. අනිත් අයගේ චරිත ඝාතනය කරන්න එපා. අනිත් අයව මේ මොහොතේදී විනාශ කරලා දාන්න එපා. මේ අපිට අවශ්‍ය වෙන්නේ ගලවන්න. ඒ නිසා ගලවන්න කියලා හිතාගෙන විනාශ කරොත් අපරාධේ. චීස් ස්වාමින් වහන්සේ මේ පොළොතලයේ තුල උන්වහන්සේගේ බෞතිස්මය ලැබුවේ ඉහළට ආවේ වතුරෙන්. මේ මොහොතේදී මිනිසුන්ගේ චරිත ඝාතනය කරන්න නෙමෙයි, මිනිසුන්ව ගලව ගන්න, ආදරය කරන්න, බලා ගන්න. ඒ නිසා තමයි රත්නනම් මේ තාත්ති පුතේ දුවේ පෞකාර ස්ත්‍රිය ගැන දැනගෙන හිටියා, සමාරිය ස්ත්‍රිය ගැන දැනගෙන හිටියා, සකේඋස්ල ගැන දැනගෙන හිටියා, මතේඋල ගැන දැනගෙන හිටියා, පේහිදුරුල ගැන දැනගෙන හිටියා. මේ ඉතල උන්වහන්සේගේ මරණයෙන් පස්සෙත් මේ මොහොතේදී මේ සාවුල් ගැන දැනගෙන හිටියා, පාවුල් වෙන්නේ කොහොමද කියලා දැනගෙන හිටියා. උන්වහන්සේ දැනගෙන ආදරය කළා. දැන් අපිට දැනගත්තට පස්සේ කරපු ආදරෙත් නතර කරලා දාලා. මොකද මිනිස්සු දුර්වලයි කියලා, මිනිස්සුන්ට අලුපාඩුකම් තියෙනවා කියලා, මිනිස්සු වැරදි කරලා කියලා, මිනිස්සු පව්කාරයි කියලා මේ මොහොතේදී අපි හංවඩු ගහලා, කොන් කරලා, අයින් කරලා, ලේබල් ගහලා, චරිත ඝාතනය කරලා, පෝස්ටර් ගහලා,
මේ මොහොතේදී මඩ ව්‍යාපාර ගොඩක් කරගෙන යනවා. ඉතින් මේකද දෙවියන් වහන්සේ ඔබට මඩ දුන්න ධර්මය. එනිසා දෙවියන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ නිරන්තරයෙන්ම තීරුම්ගෙන අවබෝධ කරගෙන සමාව දීලා සමාව ඉල්ලගෙන ලස්සන දිවි පෙවතක් ගත කරන්න. එනම් වාසනාවන්ත මංගල්‍යයක් ඔබට වේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජේසුස් ක්‍රිස්තුස්.